සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් අද අපි බලමු ගාලික් බ්‍රෙඩ් හදන්නේ කොහොමද කියලා. ගාලික් බ්‍රෙඩ් කියන්නේ ලොකු පොඩි හැමෝම හරිම කැමති කෑමක්. ඉතින් මේ වගේ ආහාරයක් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව හදන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් අද අපි බලමු පහසුවෙන්ම ගාලික් බ්‍රෙඩ් හදන්නේ කොහොමද කියලා. ගාලික් බ්‍රෙඩ් එක හදන්න මුලින්ම ඊස්ට් එක ඇක්ටිව් වෙන්න තියාගන්න ඕනි. ඒකට මම ලා රස්නේ වතුර අරන් තියෙනවා කප් එකකින් තුනෙන් එකක්. මම මේ ටික දාගන්නවා. ඊට පස්සේ මම මේකට ඊස්ට් තේ හෙන්දක් දාගන්නවා. ඒ වගේම මම ඒකට සීනි මේස හෙන්දක් දාගන්නවා. බලන්න කනෝනි. පස්සේ අපි මේක මික්ස් කරගන්නවා. බලන්න මික්ස් කරන්න. අපි මේක මික්ස් කරලා මේක ඇක්ටිව් වෙන්න විනාඩි 5ක් විතර තියලා තියෙනවා. දැන් මේ ඊස්ට් එක හොඳට ඇක්ටිව් වෙලා තියෙන්නේ. අපි මේ ඊස්ට් එක කළා. මම මේකට දාගන්නවා පාන් පිටි කප් එකක්. ඒ වගේම මම ලුණු තේ හැන්දෙන් හතරෙන් එකක් වගේ. ඒ වගේම කිරි පිටි මම එක මේස හැන්දක් දාගන්නවා. දැන් මම මේ ටික ඔක්කොම මික්ස් කරගන්නවා. දැන් මම අතින් මේ ටික හොඳට මික්ස් කරගන්නවා. මේ විදිහට මේ ටික හොඳට මික්ස් කරගන්න. දැන් මම මේකට තෙල් දාගන්නවා මේස හැඳි එකක්. ඊට පස්සේ මම ආයි හොඳට මේක මික්ස් කරගන්න. අපි මේක හොඳට අනා ගන්න. මේ ඩෝ එක හොඳට අති. දැන් මම මේක හොඳට අනාගෙන තියෙනවා. දැන් මේක මේ අතේ ඇලෙන්නේ නැති ඩෝ එකක් විදියට තමයි හදාගෙන තියෙන්නේ. දැන් මේක අතේ ඇලෙන්නේ නැහැ. දැන් මේක හොඳට ඇනිලා තියෙන්නේ. අපි දැන් මේක ඉතින් මේක හොඳට දැන් අපි මික්ස් කරගෙන තියෙන. ඉතින් මේ වගේ දේවල් වලට අපිට පුළුවන් අපේ චූටි බබාලව එකතු කරගන්න. මොකද මේ වගේ දේවල් වල එයාලගේ බ්‍රේන් එක ඩිවලොප් වෙන්න ගොඩක් උදව් වෙනවා. මොකද එයාලා එයාලගේ ආත් ඇඟිලි මේ හැමදේම පාවිච්චි කරලා මේ දේවල් කරනවා. එතකොට ඒවා මැනේජ් කරන්න එයාලා ඉගෙන ගන්නවා. ඉතින් අපි හරිම ලේසියෙන් හරිම පහසුවෙන් බබාලගේ බුද්ධි වර්ධනය කරන ඇක්ටිවිටීස් තමයි මේ වගේ දේවල් වලට බබාලව උදව් කර ගැනීම. ඉතින් ඒ නිසා ඔයාලා මේ වගේ දේවල් කරද්දී අනතුරුදායක නොවන කුසිය දේවල් කරනකොට අපිට පුළුවන් අපේ බබාලත් එක්ක එකතු වෙලා ඒ දේවල් කරන්න. ඒගොල්ලන්ට ඒ දේවල් කියලා දෙන්න. ඉතින් ඒගොල්ලෝ හරිය ආසයි ඒ දේවල් කරන්න. ඉතින් මගේ බබා හරියට උදව් කරනවා මට මේ දේවල් කරන්න. ඉතින් අපි මේ විදියට හොඳට මේක මික්ස් කරගන්නවා. ඊට පස්සේ මේ විදියට දාලා මම තෙල් ටිකක් වටේ දාගෙන හොඳට තෙල් මිස් කරගෙන මේක මම පෑ දෙකක් වගේ වහලා තියාගන්නවා. මේක පිපෙන්න අපි පෑ දෙකකින් විතර මේක අරන් බලමු. අපි දැන් සුදු ලුණු බික් හතරක් විතර චූටියට කපාගෙන තියෙනවා. මම මේ ටික චුටි වංගෙඩියකට දාලා මේක හොඳට කොටා ගන්නවා. කෑලි හිටින් නැති විදිහට චුට්ටක් කෑලි හිටියට කමක් නැහැ. අර ලොකු කෑලි තියෙනකොට හැපෙනකොට ආස නැති නිසා මම මේ ටික චුට්ටක් කොටා ගන්නවා. දැන් අපිට ඕනි වෙනවා මෙල්ට් කරගත්ත බටර්. ඒ වගේම මම මේ කරපිංචි අරන් තියෙන්නේ. කරපිංචි චුටි
කැල් වලට කපාගෙන තිනවා චූටියට. ඊට පස්සේ අර අපි හොඳට chop කරගත්ත garlic ටික. ඊට පස්සේ mozzarella cheese. දැන් අපි මුලින්ම මේ melt කරගත්ත butter ටික සාමාන්‍යයෙන් cup එකකින් 4න් 1ක් වගේ ප්‍රමාණයක් ඒක දාගෙන මම ඒකට දා ගන්නවා. මේ අපි සුදු ලුණු ටික. පස්සේ කරපිංච කොළ ටිකක් දාගන්න. ඊට පස්සේ මේක හොඳට මිස් කරගන්න. ඒ වගේම මේකට පුළුවන් ලුණු චුට්ටක් දාන්න. ඒ වගේම මම දානවා ගම්බුඩි ස්පූන් ටික. ලුණු චුට්ටක් දාගන්න. හොඳට මිස් කරගන්න. ඒකට කැරි මිරිස් ටිකකුත් ඕන නම් කැමති නම් දාගන්න පුළුවන්. දැන් අපි බලමු මේක හදාගන්න විදි. දැන් අපේ මේ ඩෝ එක හොඳට පිපිලා තියෙන්නේ. අපි දැන් මේ පිටි එක රොටියක් වගේ හදාගෙන තියෙනවා. දැන් අපි මේ හදාගත්ත මික්ස්චර් එක මේ රොටියට දාගෙන මේක හොඳට වටේට ටිකක් ඉතුරු කරලා වටේට මේක අසූට වගේ දාලා ප්‍රීහීට් වෙන දාලා තියෙන විනාඩි 20ක් විතර. දැන් මේ විදිහට අපි හොඳට මේක ගාගෙන තිනුව ඊට පස්සේ මම මේක මොසරෙල්ලා චීස් දාගන්නවා. එක පැත්තකට විතරයි දාගන්නේ මොකද අපි මේක දෙකට නවනවනේ ඒ නිසා එක පැත්තකට විතර මොසරෙල්ලා චීස් දාගන්න. මම මේ විදිහට චීස් දාලා ඊට පස්සේ මම මේක අරගෙන අනිත් පැත්තට තියාගෙන මේක සැන්විච් එක වගේ එහෙම හදා. ඊට පස්සේ මම මේ විදිහට මේ කෝන් ටික එකතු කරනවා. මේක ඇලෙන්නේ නැහැ වගේ නම් වතුර චුට්ටක් ගාලා ඊට පුළුවන් මේක එකතු කරගන්න. දැන් අපි මේක අවන් එකේ දාන්න කලින් ආයෙත් අපි අර හදාගත්ත මෙට බට මිශ්‍රණය මේක උඩින් දාගන්න ඕනේ.
මේක උඩින් කැරමෙල් ස්ට්‍රිප්ට් එකක් දා. Awalnya kita tanda kali, api yang ini kita, api garlic bread kita mark keragaan loni, knife kita king, maka kita buat api kita hari ini si, make bake kuno di pasti kapal lagi. Meti ini api ada kat garlic bread kita, then make awalnya kita tanda kali, api mark keragaan loni, make dia kita buat api kita si kapal kan, nasi. Dan මේ විදියට අපිට garlic bread එක කපා ගන්න පුළුවන්. එතකොට හරිම ලේසි. අපිට බබාට අතට දීලා මේ විදියට finger food එකක් විදියට බබාට කන්න දෙන්න පුළුවන්. ඉතින් බබාලා හරි ආසයි මේ වගේ කැම කන්න. ඉතින් අපිට වෙළඳ පොළෙන් මිල දී ගන්න පුළුවන් මේ වගේ ආහාර. ඉතින් ඒ වගේ තැනකින් අරගෙන දෙනවට වඩා ගෙදරදීම මේ වගේ ආහාරයක් හදලා දුන්නාම පෝෂදායී බව, විශ්වාසනීය බව සහ පිළිසිතුකම තියෙනවා. ඉතින් ඒ නිසා ගෙදර හැමෝමත් එක්ක රස විඳින්න පුළුවන්. හරිම රසවත් ආහාරයක්. ඉතින් ඔයාලා garlic bread හදලා බලන්න. අපිත් එක්ක එකතු වෙන්න, අපිව subscribe කරන්න. මේ වගේ තවත් රසවත් ආහාරයක් එක්ක අපි තවත් දවසක ඔයාලා